අපි දෙවියන්ට ආරාධනා කරමු. සමන්තා චක්කවාලේසු අට්ඨා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මසවන කාලෝ අයං භදන්තා ධම්මසවන කාලෝ අයං භදන්තා ධම්මසවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස සාදු සාදු කියන කවුරුත් සාදු වාසනාවන්ත පින්වතුනි අද ඔබ ඊටාම සද්ධාවෙන් ඊටාම වුමනාවෙන් මේ මොහොතේ ඔබ හැම කෙනෙක්ම සූදානම් වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල ඒ 84 දහසක් ධර්මස්කන්ධයෙන් 21 දහසක ධර්මස්කන්ධයක් අයිති සූත්‍ර පිටකයේ තුල මජ්ක්‍ධිම නිකාය නමින් හඳුන්වන බුදුරජාණන් වහන්සේගේ මධ්‍යම ප්‍රමාණයේ දේශන අතර අද අපිට කතා කරන්න තියෙන්නේ සාලීයක සූත්‍රය. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඉතාම වැදගත් දේශනාවක්. මේ දේශනා අතරින් අපේ ජීවිතේට දවසින් දවස දවසින් දවස ඔබට මේ බෞද්ධයා නාලිකාව යටතේ ඒ බුද්ධ දේශනා උතුම් සූත්‍ර දේශනා එකින් එක ඉගෙන ගන්න දැනගන්න ඒවැ අර්ථ විස්තර ඇතුව තමන්ට ශ්‍රවණය කරලා තමන්ගේ ජීවිතයට ගලප ගන්න වාසනාවක් ලැබෙනවා. ඒ අතර බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සාලීයක කියන උතුම් සූත්‍ර දේශනාව තමයි අද අපි කතා කරන්නේ. මේ දේශනාව කරන කාලේ බුදුරජාණන් වහන්සේ කොසල් ජනපදයේ චාරිකායේ වැඩම කරමින් හිටියා. චාරිකායේ වඩිනවා කියන්නේ උන්වහන්සේ ධර්මීය දේශනා කරමින් ගම් නියම් ගම් පුරා වැඩම කරනවා. ඒක තමයි බුදුරජාණන් වහන්සේගේ අරමුණ. එකම ආරාමයකට වෙලා එක තැනකට වෙලා ඉන්නේ නැහැ. ඒ වස් කාලේ තමයි වස් සමාදන් වෙලා යම් ආරාමයක ඒ මාස තුන වැඩ ඉන්නවා. වස් කාලේ අවසන් වුණාට පස්සේ එතනින් පිටත් වෙලා ගම් නියම් ගම් පුරා වැඩම කරමින් ධර්ම දේශනා කරමින් ධර්ම ප්‍රචාරය දෙනවා. ඔබට මතක ඇති පළවෙනි රහතන් වහන්සේලා 69 අමතල බුදුරජාණන් වහන්සේ දේශනා කරා. චරත භික්ඛවේ චාරිකා මහණෙනි චාරිකාවේ වඩින්න කියෝ. බහුජන හිතායි බහුජන සුඛායි. බොහෝ දෙනාට හිත පිනිස සැප පිනිස අත්තායි හිතායි සුඛායි දේව මනුසාන. මේ දෙව් මිනිස් ලෝකයාගේ යහපත වෙනුවෙන් චාරිකාවේ වඩින්න. එක මගකින් දෙනමක් යන්න එපා කීවා. ඒ මොකද? එතකොට තවත් ප්‍රදේශයකට ධර්මයේ ව්‍යාප්ත කරන්න තියෙන අවස්ථාව නැති වෙලා යනවා. ඒ නිසා එක මගකින් එක නමක් පමණක් වැඩම කරන්න. ඒ ගම් නියම්කම් පුරා වැඩම කරමින් දේශනා කරන්න කිව ආදි කල්යාණ මජ්ජේ කල්යාණ පරියෝසාන කල්යාණ මුලැමැදාග ඉතාම පිරිසිදු යහපත් ආර්ථ සහිත පැහැදිලි ප්‍රකාශන මාධ්‍යකින් යුක්ත සාත්තං සභ්‍යාංජනං කේවල පරිපුන්නං පාරිසුද්ධම් බ්‍රහ්මචරියං ප්‍රකාශේති කියන පිරිසිදු නිවන් මඟ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු පිරිසිදු බුද්ධ වචනය ඒ නිවන් මඟ කියලා දෙන්න කිව ගම් නියම් ගම් පුරා වැඩම කරයි. ඉතින් එදා බුදුරජාණන් වහන්සේ කොසල් ජනපදේ මේ චාරිකායේ වැඩම කරන අතරතුර සාලා කියලා හඳුන්වපු මේ ගමටත් බුදුරජාණන් වහන්සේ වැඩම කරා. බුදුරජාණන් වහන්සේ චාරිකායේ වඩිනකොට ඒ ගම්මාන වලට වැඩම කරපුවාම දැන් බොහෝ පිරිසකට මේක දැනගන්න ලැබෙනවා. අන්න ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ අපේ ගමටත් වැඩම කරලා. එදා මේ මිනිස්සු කතා වෙන්නේ මෙන්න මේ විදිහට. ශාක්‍ය කුලයෙන් නික්මිලා මේ රජ සැප අතහැරලා පැවිදි වෙච්ච කෙනෙක්. දැන් ඒක ඒ අයට මහා ලොකු දෙයක්. එදා කුලවාදයෙන් උද්දාමයට පත් වෙලා හිටපු ඒ සමාජය තුල ශාක්‍ය කුලයේ ඉහළම කුලයේ කෙනෙක් මේ රජකම අතහැරලා අබිනිෂ්ක්‍රමණය කරලා පැවිදි වෙලා ධර්මය අවබෝධ කරගෙන මේ ධර්මයේ දේශනා කරනවා කියන එක ඒක ඒ අයට මහා ලොකු ගෞරවයක්. ඒ නිසා මේ අය අතර ඔන්න කීර්ති රාවයක් පැතිරිලා ගියා. දැන් ශාලා ගම්මානෙ හිටපු මේ ප්‍රදේශයේ මිනිස්සු අතර
අන්න ශාක්‍ය කුලේ නික්මිලා පැවිදි බවට පත්වෙච්ච ගෞතම නම් ඒ ශාක්‍ය පුත්‍ර ශ්‍රමණයන් වහන්සේ බුදුරජාණන් වහන්සේ අපේ ගමටත් වැඩම කරලලු. උන්වහන්සේ මේ ගුණවලින් යුක්තයි. ඔන්න මිනිස්සු අතර ගුණ ගැන එකින් එකා ගැන කතා කරනවා. කෙනෙක් කියනවා බුදුරජාණන් වහන්සේ තුල මේ ගුණ තියෙනවා කියලා මිනිස්සු කියනවා. මොනවද ඒ ගුණ? අරහං, සම්මා සම්බුද්ධ, විජ්ජාචන්න සම්පන්න, සුගත, ලෝකවිදු, අනුත්තරෝ පුරිස ධම්ම සාරති, සත්තා දේව මනුස්සාන, බුද්ධෝ භගවා. මෙන්න මේ ගුණයන්ගෙන් යුතු කෙනෙක් තමයි කියලා බුදුරජාණන් වහන්සේ ගැන ලොකු කීර්ති රාමයක් මිනිස්සු අතර පැතිරෙනවා. ඒ කියන්නේ ඒ අය අර්ථ දන්නවා. අරහං කියනකොට ඒ අය දන්නවා මේනම් කෙලෙසුන්ගෙන් නිදහස් වෙච්ච කෙනෙක්. එතකොට බුදුරජාණන් වහන්සේ ගමට එනකොටම මිනිස්සු අතර රාමයක් තියෙනවා. අන්න සියලු කෙලෙසුන්ගෙන් නිදහස් වෙලා රාග, දේශ, මෝහාදී අකුසල් ප්‍රහාණය කරපු කෙනෙක් තමයි මේ ගමට වැඩම කරලා ඉන්නේ. ඊළඟට සම්මා සම්බුද්ධ කියලා ඒ අය කතා වෙනවා. කිසිම ගුරුවරයෙකුගේ උපදේශයක් නැතුව තමන් විසින්ම වීරිය කරලා චතුරාර්ය සත්‍ය පරිපූර්ණ වශයෙන් අවබෝධ කරගත් කෙනෙක් තමයි මේ අපේ ගමට ඇවිත් තියෙන්නේ. විජ්ජාචරණ සම්පන්න බුදුරජාන් වහන්සේගේ අවබෝධඥාන ගැන ඒ උත්තමයන් වහන්සේට පුබ්බේ නිවාසානුස්සති ඥානෙ, චුතුප්පාත ඥානෙ, ආසවක්ඛේ ඥානෙ, ඉර්ධිවිද ඥානෙ, ඊළඟට බුදු කෙනෙකුට පමණක් පිහිටන ඥාන තියෙනවා. ඉන්ද්‍රිය පරෝපරියත්තේ ඥාන, මේ වගේ අනන්ත ඥානයන්ගෙන් දිබ්බ චක්කු දිබ්බ සෝත ආදී අනන්ත බුද්ධ ඥානයන්ගෙන් යුක්තයි චරණ ධර්ම. මේ විඥාන චරණ සම්පන්න කියන ගුණයෙන් යුක්ත කෙනෙක් අපේ ගමට වැඩම කරලා ඉන්නේ. ඊළඟට සුගත, ලෝකේ සුන්දරම නිවන් මාර්ගයේ ආර්ය ශ්‍රාන්තික මාර්ගයේ හොයාගෙන ලෝකයට දේශනා කරනවලු. ලෝකවිදු බුදුරජාණන් වහන්සේ කියන්නේ තුන් ලෝකෙම අවබෝධ කරගත් මේ මුළු විශ්වයේ ලෝක ධාතු සියල්ල පරිපූර්ණ වශයෙන් අවබෝධ කරගෙන සියලු ලෝකයන්ගෙන් නිදහස් වෙච්ච කෙනෙක්. අන්න මිනිස්සු කතා වෙනවා මේ ගුණ ගැන එක එක. එතකොට එකින් එක අරගෙන කතා වෙනවා විජ්ජාචන්න සම්පන්න බුදුරජාණන් වහන්සේ විජ්ජාචන්න සම්පන්න ගුණයෙන් යුක්තයි. සුගත, ලෝකවිදු, ඊළඟට අනුත්තරව පුරිස ධම්ම සාරති. ඕනෑම දරුණු කෙනෙක් බුදුරජාණන් වහන්සේ දමනය කරන්න දක්ෂයි. ආදේශනා ප්‍රාතිහාරි, ඉරිදි ප්‍රාතිහාරි, අනුශාසනා ප්‍රාතිහාර වලින් දමනය කළ ධර්මයේ තුල හික්මවනෝ. සත්තා දේව මනුස්සානං, දෙවියන්ටත් මිනිසුන්ටත් ඉන්න ගුරුවරයාලු බුද්ධ ඒ අවබෝධ කරගත් ධර්මයේ ලෝකයට දේශනා කරනවලු. භගවා මහා පින්වන්ත කෙනෙක්ලු. එතකොට මේ විදියට එක එක බුදුගුණ ගැන දැන් මිනිස්සු අතර ලොකු රාමයක් පැතිරෙනවා. අන්න ඒ ගුණයන්ගෙන් යුක්ත ශාක්‍ය කුලේ නික්මිලා පැවිදි වෙච්ච බුදුරජාණන් වහන්සේ අපේ ගමටත් ඇවිල්ලා උන්වහන්සේ මෙන්න මේ වගේ ධර්මයක්ලු දේශනා කරන්න කියලා දැන් ධර්මයේ ගැන මිනිස්සු අතර ඕන කතාවක් යනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මුලමැදාගේ ඊතා පිරිසිදු ආර්ථ සහිත ඉතා පැහැදිලි ප්‍රකාශන මාධ්‍යකින් ඒ අවබෝධ කරගත්ත නිවන් මාර්ගය කියලා දෙනවලු. අපිත්‍යම් බණහන්, අපිත්‍යම් බණහන්න කියලා ඔන්න ශාලා ගමේ මිනිස්සු ඔක්කොම එකතු වුණා. විශාල පිරිසක් එකතු වෙලා බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ගියා. උන්වහන්සේගෙන් ධර්මය අහන්න ආසාව නිසා ඒ ගිය අය දැන් යන හැමෝම දැන් බුදුරජාණන් වහන්සේ ද ගරු කරන විදිය, වඳින විදිය, වතාවත් කරන හැටි කොහොමද අපි මේ හැමෝම අවබෝධයක් නැහැ. නමුත් අර බුදු ගුණ ගැන තියෙන ඒ රාවය නිසා අපේ ගමටත් වැඩම කරලා අපිත් යම් බලන්න කියලා ඔන්න ගියා. මේ පිරිස අතරින් ඔන්න සමහරෙක් බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා එකත් පසකින් වාඩි වුණා. ඒ කියන්නේ කෙලින්ම වැඩින්නේ නැහැ. බුදු කෙනෙක් ඉදිරියේ කෙලින්ම වාඩි වෙන්නේ නැහැ. ඒ බුදුරජාණන් වහන්සේට කරන ගෞරවය. ඒ නිසා වන්දනා කළ එකත් පසකින් පොඩ්ඩක් පැත්තකින් වෙන්න වාඩි වුණා. තව කෙනෙක් ඇවිල්ලා ඒ විදිහට වන්දනා කරේ නැහැ. හිස නමලා ගෞරව කරලා පැත්තකින් වාඩි වුණා. තව කෙනෙක් ඇවිල්ලා බුදුරජාන් වහන්සේට වන්දනා කරලා ස්වාමීනි මම අසවල් කෙනා. මගේ නම මේකයි කියලා තමන්ගේ නම් ගොත් තමන් කවුද කියලා ඉවර වෙලා අවසර අරගෙන පැත්තකින් වාඩි වුණා. මම මේ හරියින් වාඩි වෙන්නද. එතකොට මේ වගේ එක එක්කෙනා එක එක ස්වරූපයෙන් ඔන්න බුදුරජාණන් වහන්සේගෙන් සමහරු වන්දනා කරලා වාඩි වුණා, සමහරු වඳින්න නැතුව හිස නමලා වාඩි වුණා, සමහරු තමන් කවුද කියලා ප්‍රකාශ කළා. මේ හැම දිනාම මේ ශාලා ගමේ මිනිස්සු ඔක්කොම ඇවිල්ලා වාඩි වුණා. ඒ වාඩි වෙලා බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා.
ස්වාමීනි භාග්‍යතුන් වහන්ස අපි මේ හැමෝම ආවේ අපිට මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තමයි කිව්ව ඔබ වහන්සේගෙන් අහලා විසඳ ගන්න තියෙන්නේ. ඒ තමයි අපිට අහන්න ලැබෙනවා කෙනෙක් මේ ආයුෂ ගෙවිලා මරණයට පත් වුණාට පස්සේ සමහරු මේ කය බිඳී මරණින් මත්තේ බොහෝ දුක් ඇති අපායන් දුක්ගතින් විනිපාත නිරයන් උප්පජ්ජති. බොහෝ දුක් ඇති අපායවල් වල නිරේවල් වල උපදිනවා කියලා ඔන්න සමහරු ගැන කියන. තව කෙනෙක් මරණයට පත් වුණාට පස්සේ ඒ අය කායස්ස බේදා පරම්මරණ කය බිඳී මරණයට පත් වෙලා සුගතින් සග්ගන් ලෝකං උප්පජ්ජති. තව කය මැරිලා සුගතී යනවා කියන. එතකොට කොටසක් මැරිලා දුගතී යනවා කියනවා. තව කට්ටිය කියනවා කොටසක් මැරිලා සුගතියෙත් යන්න පුළුවන්. ස්වාමීනි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අපිට දැනගන්න ඕනේ ඔන්න ඔය සුගතී යන අය කවුද? මොකද්ද සුගතියට යන්න උපකාර වෙන ප්‍රතිපදාව? මැරුණට පස්සේ දුගතී යන්නේ කොහොමද? දුගතී යන්නේ මොන වගේ ප්‍රතිපදාවක් තුල ජීවත් වුණොත්ද? එතකොට දුගතියට යන මාර්ගයයි දුගතී යන හැටි, සුගතී යන මාර්ගයයි සුගතී යන ආකාරයයි තමයි මේ අයට දැනගන්න ඕනේ උනේ ශාලාගමේ මිනිස්සුන්ට. එතකොට බුදුරජාණන් වහන්සේගෙන් මේ ප්‍රශ්නේ අහද්දී බුදුරජාණන් වහන්සේ කෙටි උත්තරයක් දෙනවා පළවෙනියෙන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ අයට ගෘහපතිය, අධර්මයේ හැසිරෙන අධර්මචාරී ජීවිත ගත කරොත් මරණින් මත්තේ අර කියපු දුගතිය උපදිනවා. ධර්මයේ හැසිරීලා ධර්මකාමී ජීවිත ගත කරන අය කයිබිදී මරණින් මත්තේ සුගතිය යනවා කියන්නේ. අන්න උත්තරේ. හැබැයි මේ පිළිතුරෙන් අර ශාලාගමේ මිනිස්සු සෑහීමකට පත් වුණේ නැහැ. ඒ අය කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඔය කියපු එක අපිට විස්තර කරලා කියලා දෙන්න කිව්වා. අපිට තේරෙන්නේ නැහැ කිව්වා. ඔහොම කීවට කොයි විදිහටද සුගතී යන්න ධර්මචාරී වෙන්න ඕනේ? කොයි විදිහටද දුගතී යන අය අධර්මචාරී වෙනවා කියන්නේ මොකද්ද? මොන වගේ පවුකම් කරොත්ද? මොන විදිහට ජීවත් වුණොත්ද දුගතියට වැටෙන්නේ? අපිට මේ කියපු කාරණේ විස්තර කරමින් කියලා දෙන්න කිව්වා. අන්න බුදුරජාණන් වහන්සේ විස්තර කර කර එකින් එක දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේ මුලින්ම පෙන්නනවා අධර්මචාරීව අපාය යන විදිහට ජීවත් වෙන්නේ කොහොමද? අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කයින් කරන වැරදි තියෙනවා. කය මුල් කරගෙන කරන අකුසල් තුනක් තියෙනවා. පළවෙනි එක තමයි ප්‍රාණඝාත කරනවා. ඊළඟට හොරකම් කරනවා. ඊළඟට වැරදි කාම සේවනයේ දෙනවා. ඒවා කය මුල් කරගෙන කරන අපායගාමී අකුසල් කියනවා. ප්‍රාණඝාතය බුදුරජාණන් වහන්සේ බොහොම ලස්සනට එකින් එක විස්තර කරනවා. මොකද්ද මේ ප්‍රාණඝාතයක් වෙන්නේ කොහොමද? යම් කිසි කෙනෙක් යම් ගෘහපතියෙක් පානාති පාති හෝති ලුද්දෝ ලෝහිත පාණි හත පහතේ නිවිත්තෝ අධ්‍යාපන්නෝ සබ්බපාන භූතේසු. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ සියලු සත්‍යයන් කෙරෙහි කිසිම කරුණාවක් මෛත්‍රියක් නැහැ, දයාවක් අනුකම්පාවක් නැහැ. අධ්‍යාපන්න ආයුධ අරගෙන අත්ලේ තැවරුණු අත් ඇතිව සතුන්ට කොටනවා මරනවා මේ විදිහට ප්‍රාණඝාත කරනවා යම් කිසි කෙනෙක්. ඒ කියන්නේ අවි ආයුධ වලින් හරි දඬු මුගුරු වලින් හරි සතුන්ට ගහලා මරනවා කිසිම සත්‍යයන් කෙනෙහි මෛත්‍රියක් කරුණාවක් නැති කෙනෙක්. අන්න ඒ කෙනා අපායගාමී විදිහට කර්ම කරගන්න කෙනෙක්. ඊළඟට අන්සතු දේවල් හොරකම් කරනවා කියවා. කොහොමද? නොදුන් දෙයක්, Tamanට අයිති නැති දෙයක් හොරසිතින් ඒක ගැනීම තුල අන්න කය මුල් කරගෙන කරන වැරදි වැඩකට හොරකමකට අහුවේ. ඊළඟට වැරදි කාම සේවනයේ දෙනවා. ස්වාමියා තමන්ගේ බිරිඳ ඉක්මවල අනාචාරයේ දෙනවා. එක්ක බිරිඳ ස්වාමියා ඉක්මවල අනාචාරයේ දෙනවා. ඊළඟට ඒ විවාහ වෙන්න කලින් තමන් ස්වාමියෙක් එක්ක හරි බිරිඳක් එක්ක හරි විවාහ ජීවිතයක් ගත කරන්න කලින් තමන් බඹසර බිඳ ගන්නවා කියන්නේ ඒකත් වැරදි කාම සේවනයේට අයිති වෙන දෙයක්. බුදුරජාණන් වහන්සේ බොහොම ලස්සනට පෙන්නන අම්මා යටතේ ඉන්න, පියා යටතේ ඉන්න, එක්ක සහෝදරියක් යටතේ ඉන්න, සහෝදරයෙක් යටතේ ඉන්න, එක්ක තමන්ම හරි සීලයක පිළිහිටලා මම මේ විදිහේ කාමසේවණයක යෙදෙන්නේ නැහැ කියලා තමන් හරි සීලෙන් ආරක්ෂා වෙලා ඉන්න කෙනෙක් එක්ක කෙනෙක් ඒ විදිහට කාමසේවණයක යෙදුනොත් අන්න වැරදි කාමසේවණයකට අයිති වෙනවා.
එතකොට තමන්ට අයිති නැති තමන්ගේ බිරිඳ ඉක්මවා යනවා නම් කෙනෙක් එක්ක ස්වාමියා ඉක්මවා යනවා නම් අන්න ඒ කෙනා කය මුල් කරගෙන අකුසලයක් රැස් කරගන්න කෙනෙක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අන්න ඒ අය තමයි කය මුල් කරගෙන අධර්මචාරීව ජීවත් වෙන අය. අන්න අපායගාමී කර්ම රැස් කරන අය. ඊළඟට වචනයෙන් කොහොමද කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා වචනයෙන් කොහොමද කෙනෙක් අධර්මචාරීව විෂමචාරීව හැසිරෙන්නේ. වචනේ මුල් කරගෙන අකුසල් හතරක යෙදෙනවා කියන අධර්මචාරීව විෂමචාරීව අකුසල් හතරක් රැස් කරනවා වචනයෙන්. ඒ කොහොමද? බොරුව, කේලම, පරුස වචන, හිස් වචන. අන්න වචනේ මුල් කරගෙන රැස් කරන අකුසල්. මේකේ භයානකම එක තමයි මේ ඔක්කොම අකුසල්. මුසාව, බොරුව. බුදුරජාණන් වහන්සේ එක අවස්ථාවක පුංචි රාහුල හාමුදුරුවන්ට පෙන්වන දේශනාවක් තියෙනවා. රාහුල හාමුදුරන්ට පෙන්නනවා හිස් භාජනයක් අරගෙන පෙන්නනවා බොරු කියන කෙනාගේ ජීවිතේ මේ හිස් භාජනයේ හා සමානයි කියන. බොහොම ලස්සන උපමාවකින් ටිකෙන් ටික බුදුරජාණන් වහන්සේ විස්තර කරලා පෙන්නනවා. ඇයි බොරු කියන කෙනාට කරන්න බැරි පාපයක් නැහැ කියන. ඇයි අනිත් ඔක්කොම වහන්න පුළුවන්නේ? මිනී මරලා ඇවිල්ලත් කියන්න පුළුවන් නෑ මං කරේ නෑ. බොරුවෙන් වහගන්න පුළුවන්. නෑ ස්වාමීනි මම දන්නේවත් නෑ කියලා එහෙම සාක්ෂි දෙන අය නැද්ද? මේ මිනී මරලත් ඒක බොරුවෙන් වහගන්න පුළුවන්. හොරකම් කරලා කියනෝ නෑ මම හිතියවත් නෑ කියනෝ. නමුත් හොරකම් කරලා මේ ඔක්කොම සැලසුම් කරලා හොරකම් කරලා නෑ මම කරේ නෑමයි කියලා දිවුර දිවුර හරි බොරු කියන්න පුළුවන්. වැරදි කාම සේවනයේදීලත් බොරුවෙන්ම වහගන්න පුළුවන්. නෑ මං කවදාවත් එහෙම වැරදි වැඩ කරලා නෑ. බොරුව බොරුවෙන් වහගන්නේ නැද්ද? බොරු කියන්නේ කොහොමද මේ බොරුවක් මම මේ කියන්නයි ලෑස්ති වෙන්නේ කියලා කියනවද? නෑ මේක බොරුවක් නන් නෙමෙයි කියලා තමයි බොරුව පටන් ගන්න. බොරුව කියන කෙනා. කේලම් කියන කෙනා කේලම් කියන්නේ කොහොමද? මම මේ කේලමක් එහෙම කියනවා නෙමෙයි. එතකොට ඒකත් බොරුවෙන් වහගෙන තමයි කේලම කියන්නේ. අන්න ඒ වගේ බොරු කියන කෙනාට කරන්න බැරි පාපයක් නෑ කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. ඇයි ඕනෑම පාපී අකුසලයක් කරලා අර බොරුවෙන් ඒක කරේම නැහැ කියලා දිවුරනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කවස්ථාක පෙන්වනා මහණෙනි මේ දීර්ඝ සංසාර ගමන තුළ උන්වහන්සේ බුද්ධත්වයේ පිණිස අසංකේය හතරකුත් කල්ප ලක්ෂයක් දාන ආදී පාරමී ධර්මයන් දස පාරමී පුරාගෙන ආවා. ඒ අතර පාරමී ධර්මයක් තියෙනවා සත්‍ය පාරමී. සත්‍ය දිවි හිමියෙන් රැකගෙන ආවා කියන්නේ. උන්වහන්සේ කවමදාවත් උන්වහන්සේගේ මේ පාරමී ධර්ම පාරමී උපපාරමී පරමත්ත පාරමී හැටියට දියුණු කරගෙන එනකොට යම් යම් අකුසල් තමන් අතින් වුණා කියනවා. හැබැයි කවමදාවත් බොරුවක් නම් කියලා නැහැ කියනවා. ඇයි ඒ? උන්වහන්සේ ඉලක්ක කරගෙන ඉන්නේ පරම සත්‍යයක් අවබෝධ කරගන්න. උන්වහන්සේගේ ඉලක්කය පරම සත්‍ය අවබෝධ කරගන්න. ලෝකේ තියෙන උතුම්ම සත්‍ය චතුරාර්ය සත්‍ය. එතකොට මේ පරම සත්‍ය අවබෝධ කරන්න පෙරුම් පුරාගෙන ඉන කෙනා බොරු කිය කී ඇවිල්ලා හරියනවද? නෑ. ඒ නිසා උන්වහන්සේ දිවිහිමියෙන් හැම ආත්මයකදීම ඒ ශික්ෂාපදේ ගැන දිවිහිමියෙන්ම රැකගෙන ආවා කියලා ධර්මයේ සඳහන් වෙනවා. ඒ නිසා පින්වතුනි අන්න බුදුරජාණන් වහන්සේ දා ශාලා කියන ගමේ මිනිස්සුන්ට පෙන්නනවා කෙනෙක් අධර්මචාරීව විෂමචාරීව වචනේ මුල් කරගෙන අපාය යන විදිහට හතර ආකාරයකින් හැසිරෙන්න පුළුවන් කියලා. බොරු කියනවා නම් ඒ තුරිනුත් අපායගාමී කර්ම රැස් වෙනවා. කේලම් කියලා පවුල් බිඳවනවා නම් අනුන් අතර ගැටුම් ඇති කරනවා නම් අන්න වචනේ මුල් කරගෙන අපායගාමී කර්ම රැස් වෙනවා. ඊළඟට වැඩකට නැති හිස් වචන, ඊළඟට පරුස වචන, අනුන්ගේ හිත් රිදෙන එවැනි වචන වලින් තමන් තව කෙනෙකු මුලා කරනවා නම්, කේලම් කියනවා නම්, බැනවදිනවා නම් ඒ හැම වෙලාවෙම වචනේ මුල් කරගෙන අකුසල් කරගන්න කෙනෙක් කියනවා. ඒ විතරක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ වදාළා මනසිනුත් අකුසල් කරන්න පුළුවන් කියන අපායගාමී. කොහොමද කෙනෙක් මනස මුල් කරගෙන අධර්මචාරීව විෂමචාරීව හැසිරෙන්නේ? බුදුරජාණන් වහන්සේ වදාළා ගෘහපතිවරුනි යම් කිසි කෙනෙක් අනුන්ගේ දේවල් වලට ආස කරනවා අභිජ්ජා කියලා කියනවා. තව කෙනෙක්ගේ දෙයක් දැක්කහම මේක මට තියෙනවා නම් එහෙම හිතමින් අරකට ඊරිසියා කරනවා. ඊළඟට සමහර වෙලාවට දරා ගන්න බැරි වුණොත් කොඩි වින කරන්න හරි දුවනවා අනුන්ට. ඒ මට්ටමේයි ඉන්නවා. ඇයි ඒ? ඒ තව කෙනෙක්ගේ දියුණුව දැකලා, තව කෙනෙකුට හරියනවා දැකලා, තව කෙනෙක් දවසින් දවස බැබලෙනවා දැකලා බලාගෙන ඉන්න බෑ ඊරිසියාව ඇති වෙන.
ඒ නිසා මේ අනුන්ගේ දේවල් වලට ආස කිරීම කියන්නේ භයානක අකුසලයක්, මනසින් රැස් වෙන අකුසලයක්. ඒ නිසා දැන් බලන්න බුදුරජාන් වහන්සේගේ ධර්මයේ තුල හැම බොහෝ තැන්වල කරණීයමිත සූත්‍රයේ පෙන් සන්තුස්සකෝච ලද දෙයින් සතුටු වෙන්න කියන. අල්පේච්ඡ වෙන්න. අනුන්ගේ දියුණුව දැකලා සතුටු වෙන්න මුදිතාවයක. එතකොට මෙවැනි ಗುಣ නැති වුණොත් වෙන්නේ ධර්මෙම නැහැ. මනසින් හැම වෙලාවෙම අකුසල රැස් වෙනවා. ඊළඟට ව්‍යාපාද නිතර හිතෙන් වෛර කරන තරහින් ඉන්නේ පුපුරන තරහකාරියෝ ගැන පොඩ්ඩ සමහරුන්ට පුංචි වැරද්දක් වුණත් ඒක අතහැර ගන්න බෑ. හැම වෙලාවෙම මේක හිත 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 මනසින් වඩනවා. දැන් ඔබ හිතන්න යම්කිසි කෙනෙක් අකුසලයක් කරලා මේ අකුසලයේ ගැනම හිතනවනම් අපි ගමු කවුරු හරි Tamanට ලොකු තරහක් කාරයක් මොකක් හෝ කරදරයක් කිරියරයක් කරා කියලා උදේ හවස හිත හිතා ඉන්නවා. මට මෙහෙම කරා අර තියෙන ධම්මපදයේ ගාතාවක් අක්කොච්චි මං අවදි මං අජිනි මං අහාසි මේ මගේ දේ පැහැරගත්තා මුන් මට අලාභ කරා මාව පැරද්දෙව්වා මේ විදිහට හිතනවා. හිතන්න හිතන්න මොකද වෙන්නේ? නූපන් ද්වේෂයේ උපදිනවා. උපන්නා වූ ද්වේෂයේ දවසින් දවසේ වෛරයේ හිතේ වර්ධනය වෙනවා. ඒ තරහ වෛරයක් වෙනවා, බද්ධ වෛරයක් වෙනවා, දවසින් දවස වැඩිගෙන යනවා. අහලා ඇතිනේ අර කාළි යක්ෂණීගේ කතාව. ඒ වෛරයත් එක්ක ආත්මෙන් ආත්මයට ඒ වෛරය අරගෙන යනවා ඊට පස්සේ. සමහරු කොච්චර මනසින් වඩනවද කියන්නේ මැරෙන්නෙත් ඒකත් අරගෙන. මම මැරිලත් උඹලගෙන් පලි ගන්නවා කියාගෙන මැරෙන අය නැද්ද? ඉන්නවා. හිම සාප කරගෙන වෛරයෙන් මැරෙන අය ඉන්නවා. එතකොට බලන්න අර මනසේ ඇති වෙන ව්‍යාපාදයේ තරහව කියන එක කොච්චර පුද්ගලයෙක්ව විනාශය කරා අරගෙන යනවා, අපායගාමී කරනවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ අනුන්ගේ දේවල් වලට ආස කිරීම වගේමයි මනසේ රැස් වෙන ව්‍යාපාදයේ තරහව. ඒ විතරක් නෙමෙයි මනසින් රැස් වෙන භයානකම අකුසලයක් තියෙනවා. ඒ තමයි නියත මිත්‍යා දෘෂ්ටිය. ඒකත් මනසේ රැස් කරගන්න. කෙනෙක් මනසින් දැඩි මතයකට එනවා නම් පරලොවක් කියලා එකක් නැහැ. මරුණාට පස්සේ ඔක්කොම ඉවරයි. මිලවක් නැහැ, පරලොවක් නැහැ, දෙමව්පියන්ට සැලකීමේ විපාක නැහැ, ඕපපාතික සත්‍යයන් ලෝකේ නැහැ. දැන් ගොඩක් දෙනෙක් පිළිගන්නේ නැහැනේ, අපායේ පිළිගන්නේ නැති අය ඉන්නේ. දිව්‍ය ලෝක පිළිගන්නේ නැහැ, බ්‍රහ්ම ලෝක පිළිගන්නේ නැහැ, අමනුෂ්‍ය ලෝක පිළිගන්නේ නැහැ. ඒවා පිළිගන්නේ නැහැ කියන්නේ යා වැටෙන්නේ මොකේද? නියත මිත්‍යා දෘෂ්ටියට. ඇයි බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ තියෙනවා ලෞකික සම්මා දිට්ඨිය තියෙනවනම්? ඒ කියන්නේ කෙනෙක් තුල ඇති කරගන්න ඕනේ සම්මාදී නියත මිත්‍යා දෘෂ්ටියෙන් වළකින කෙනා, නියත මිත්‍යා දෘෂ්ටියෙන් මිදෙන කෙනා ඇති කරගන්න සම්මාදිට්ඨිය තමයි කම්මස්ස කතා සම්මාදිට්ඨිය. කර්ම කර්මඵල විශ්වාසයක් තියෙන්න ඕනේ. ඒ විශ්වාසයේ නැත්නම් ඒ කෙනා වැටෙන්නේ නියත මිත්‍යා දෘෂ්ටියට. එයා පිළිගන්නේ නැහැ ඕපපාතික උපත පිළිගන්නේ නැහැ. ඕපපාතිකව තමයි දෙවියන් පහළ වෙන්නේ. ඕපපාතිකව තමයි නිරේ නිරිසතුන් පහළ වෙන්නේ. ඕපපාතිකව තමයි බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්මයන් පහළ වෙන්නේ. එතකොට කෙනෙක් අපායේ පිළිගන්නේ නැත්නම්, දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක පිළිගන්නේ නැත්නම්, ඌවා ඔක්කොම තියෙන්නේ මෙහෙ තමයි කියලා කියනවා නම් ඒක නා වැටෙන්නේ මොකේද? නියත මිත්‍යා දෘෂ්ටියට. යා ඕපපාතික උපත පිළිගන්නේ නැති කෙනෙක්. ඒ නිසා බුදුරජාන් වහන්සේ පෙන්නනවා කෙනෙක් තුල පුළු මේ විදියට නියත මිත්‍යා දෘෂ්ටි නැති දින්නම් දන් දීලා විපාකයක් ලැබෙන්නේ නැහැ. ඊළඟට ලොකු පිංකම් කරලා විපාක ලැබෙන්නේ නැති බැරි අයට පිහිට වුණා කියලා වැඩක් නැහැ. ඒ කියන්නේ කර්ම කර්මඵල විශ්වාසයක් නැහැ. මිලවක් නැහැ, පරලවක් නැහැ. දෙමව්පියන්ට සලකලා වැඩක් නැහැ. ඌ ඇති විපාකයක් නැහැ. ඕපපාතික සත්‍යයන්. ඒ විතරක් නෙමෙයි තුනුරුවන් පිළිගන්නේත් නැහැ. තමන්ගේ නුවණින් ජීවිතය අවබෝධ කරලා ප්‍රකාශ කරන ශ්‍රමණක් බ්‍රාහ්මණවරු ඉන්නවා කියලා පිළිගන්නේ නැහැ. ඒක අයිති වෙන්නේ නියත මිත්‍යා දෘෂ්ටිය. එතකොට මෙවැනි මනසින් රැස් වෙන අකුසල් අනුන්ගේ දේවල් වලට ආසා කිරීම, තරහ කිරීම නියත මිත්‍යා දෘෂ්ටි. මේ අතර නියත මිත්‍යා දෘෂ්ටිය මහා භයානක අකුසලයක්. එක දේශනාවක බුදුරජාන් වහන්සේ පෙන්නවා මහණෙනි, ආනන්තරී අකුසලයක් කරපු කෙනාට මරණින් මත්තේ කල්පයක් ආවිෂ පණවන්න පුළුවන් කියලා. ඒ කෙනා නිරේ වැටලා ඒකාන්තයෙන් කල්පයක් දුක් විඳිනවා කියලා නිරේ. හැබැයි ඒ කල්පේ අවසන් වෙනකොට අර ආනන්තරී අකුසලේ අකුසල විපාකේ ගෙවිලා අවසන් වෙනවා. එතකොට ඒක නා නිරෙන් චුත වෙලා සුගතියකට එන්න පුළුවන්. ඊළඟට මතුවෙන කර්මයට එක කොහේ හරි උපත කරා යනවා. හැබැයි දැඩි නියත මිත්‍යා දෘෂ්ටියේ බැසගත් කෙනාට අපායය තුල මෙච්චරයි කියලා පණවන්න බෑ කියන බුදු කෙනෙකුට.
සමහර වෙලාවට දැඩි නියත මිත්‍යා දෘෂ්ටිය දැඩි වෙන්න කරන අකුසල් වැඩි වෙනවා. ඇයි මෙලෝ පරලෝ පිළිගන්නේ නැහනේ? දහස් ගණන් විනාශ කරන්න පුළුවන්. සමූල ඝාතනය කරගෙන මරාගෙන මැරෙන්න එනවා. ඇයි? කර්ම කර්මඵල විශ්වාසයක් නැහැ. එතකොට එවැනි මට්ටමට පත් වෙච්ච කෙනෙක් කරන අකුසල් තුලින් කල්ප එකක් නෙමෙයි දෙක තුනක් නෙමෙයි 10ක් 15ක් හරි පණවන්න බෑ කියන. ඒ නියත මිත්‍යා දෘෂ්ටියේ තියෙන බලවත්කම මත අපායේ ඉන්න ආයුෂ තීරණය වෙයි. හැබැයි මිදෙන්න පුළුවන්. දැන් ආනන්තරි අකුසලයක් වුණාට පස්සේ මිදෙන්න පුළුවන්ද? බෑ. අනිවාර්යෙන් ඒ විපාකයේ විඳවන්න වෙනවාමයි. හැබැයි නියත මිත්‍යා දෘෂ්ටියේ බැසගෙන හිටපු කෙනෙකුට ඕනම වෙලාවක ඒ නියත මිත්‍යා දෘෂ්ටියෙන් මිදිලා මැරෙන්න කලින් තමන් ලෞකික සම්මාදිට්ඨිය ඇති කරගත්තොත් මම දැනගෙන හිටපු දේවල් වැරදි. මම මේ කාලේ හිතුවා මෙලවක් පරලවක් නැහැ කියලා. නමුත් බුද්ධ දේශනාවේ මෙහෙම දෙයක් තියෙනවනේ. මම මේ කාලේ පිම්පව් විශ්වාස කරේ නැහැ. නමුත් බුදුරජාන් වහන්සේ මෙහෙම දේශනා කරලා තියෙනවා. මම ඕපපාතික සත්‍ය උපදිනවා කියලා පිළිගත්තේ නැහැ. නමුත් ධර්මයේ මෙහෙම තියෙනවා. අන්න ඒ විදිහට අපිට ධර්මයේ මුණ ගැහුණාට පස්සේ ධර්මයෙන් අපි ඉගෙන ගත්තට පස්සේ අන්න කෙනෙකුට අර මිත්‍යා දෘෂ්ටික අදහස් නැති කරලා සම්මා දිට්ඨියට එන්න පුළුවන් නම් අන්න ඒ කෙනාට අර අකුසලෙන් මිදෙන්න පුළුවන්. හැබැයි මරණ මංචකයේ දක්කා මැරෙනකම් අර මිත්‍යා දෘෂ්ටියේ හිටියොත් අපායෙම තමයි. ආයි සුගතිය කරා යන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අර ශාලා ගමේ ඉන්න ඒ ගෘහපතිවරුන්ට පෙන්ලා දෙනවා ඔන්න ඔය අකුසල් ටික. කය මුල් කරගෙන කරන අකුසල් 3යි, වචනෙන් කරන අකුසල් 4යි, මනසෙන් කරන අකුසල් 3යි. 10ක් තියෙනවා. දස අකුසල්. මේ අකුසල් කරපු කෙනෙක් කය බිඳී මරණින් මත්තේ ඒ කාන්තේම සැපේම් පහ වෙලා ගිය නපුරු ඉතා දුක් සහිත අපායවල වල උපදිනවා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වුවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ අයේ පෙන්වුවේ අර අපායේ පැත්ත. අධර්මචාරීව විෂමචාරීව ජීවත් වුණොත් මොන විදියටද අපාය යන අකුසල්. ඊළඟට ඒකෙම අනිත් පැත්ත පෙන්වන කුසල් පැත්ත. බුදුරජාණන් වහන්සේ වදාලා ගෘහපතිවරුණු යම් කිසි කෙනෙක් ඔය කියපු අකුසල් වලින් වළකිනවා නම් අන්න ඒක තමයි කියනවා ධර්මචාරීව සමචරියාවේ. ධර්මචරියාවේ දෙනවා කියන්නේ අන්න ඒකයි. ඒ කොහොමද? ඒ කෙනා කය මුල් කරගෙන තුන් ආකාරයකට පින් දහම් රැස් කරනවා. කය මුල් කරගෙන ප්‍රාණඝාතයක් කරන්නේ නැහැ කියන්නේ ඒක පිනක්. ඇයි ප්‍රාණඝාත කරන්නේ නැත්නම්? ඒ කෙනාට සතුන් කෙරෙහි මෛත්‍රියක් කරුණාවක් තියෙන්න ඕන. සතුන් කෙරෙහි මෛත්‍රිය කරුණාව තියෙන අකුසල් වලට බය කෙනා තමයි ප්‍රාණඝාතයෙන් වළකින්නේ. ඒ වැළකීමම පිනක්. ඊළඟට හොරකම් කරන්නේ නැහැ. වැරදි කාම සේවනයේ දෙන්නේ නැහැ. එතකොට කය මුල් කරගෙන ඒ විදිහට සිල්වත්ව ඉන්නකොට අන්න බුදුරජාණන් වහන්සේ වදාලා අන්න ඒ කෙනා ධර්මචරියාවේ සමචරියාවේ කය මුල් කරගෙන යෙදෙන නිසා ඒ කෙනාට සුගතිගාමී වීම පිණිස අන්න කර්මය හැදෙනවා. ඊළඟට වචනේ මුල් කරගෙන ඒ කෙනා මොකද කරන්නේ? වචනේනුත් කුසල් කරනවා. බොරුවෙන් වළකිනවා. කේලම් කියන්නෙත් නැහැ. පරුස වචන කියන්නෙත් නැහැ. හිස් වචන කියන්නෙත් නැහැ. එහෙනම් මොනවද කතා කරන්න තියෙන්නේ? දැන් අද සමාජය ගත්තොත් දෙතිස් කතා නැත්නම් කතා කරන්න දෙයක්වත් නැහැ වගේ නේද? කතා කරන්නේ මොනවද එහෙනම් කතා කරන්නේ? කතා කරන්න දේවල් තියෙනවා. ඒවට කියන්නේ දස කතා කියලා. දාන කතා, සීල කතා, සග්ග කතා. ඒව ගැන කතා කරන්නත් පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ දානේ ගැන, සීලේ, සග්ග, ස්වර්ගයේ ගැන, කාමයන්ගේ ආදීනව පැත්. ඒ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කළා තමයි සාමුක්ඛංශික දේශනාව පවත්වන්නේ. ඒ වගේ ඔබට කතා කරන්න පුළුවන් අල්පේච්ඡකම ගැන, අප්පිච්ච කතා. අල්පේච්ඡකමේ වටිනාකම, සන්තුට්ටි කතා. ලද දෙයින් සතුටු වෙන එක කොයි තරම් දෙයක්ද? පවිවේක කතා, විවේකයෙන් බණ භාවනා කිරීමේ වටිනාකම. අසංසග්ග කතා. එතකොට මේ වගේ කාමයන්, කාමයන්ගේ ආදීනව පැත, ඔය වගේ දිගට කතා කරන සීල කතා, සමාධි කතා, ප්‍රඥා කතා, විමුක්ති කතා, විමුක්ති ඥාන දර්ශන. සීලේ වටිනාකම, සමාධිය වඩන හැටි, විමුක්තිය කරා යන හැටි, භාවනා කරන හැටි, ඕවානේ කතා කරන්න තියෙන්නේ. අන්න ධර්මයේ කතාවක යෙදෙනවා නම්, නිතර ධර්මයේම කතා කරනවා නම් ඒකේ නා වචනෙන් අකුසලයකට යන්නේ නැහැ. වචනේ රැකෙනවා. හැම වචනයක් තුලින්ම ධර්මයේ කතා කරනවා කියන්නේ රැස් වෙන්නේ පිනක්. අන්න සුගතිගාමී වීම පිණිස කර්මය හැදෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මනස මුල් කරගෙනත්
ධර්මචරියාවේ සමචරියාවේ යෙදෙන්න පුළුවන් කියලා. ඒ කොහොමද? අනුන්ගේ දේවල් වලට ආස කරන්නේ නැහැ. අභිජ්ජාවෙන් වළකිනවා. ඒ කියන්නේ මෛත්‍රිය, කරුණාව, මුදිතාව වඩනවා. අනුන්ගේ දේවල් වලට ආස කරන්නේ නැත්නම් අනුන්ගේ දියුණුව දැකලා සතුට වෙන කෙනෙක් වෙන්න ඕන. ඒ කෙනාට මුදිතාව තියෙන්න ඕන. කරුණාව අනුන්ගේ දුකේදී හිත උණු වෙන ගතිය. මෛත්‍රිය අනේ මේ සියලු සත්වයන්ටම යහපතක් වේවා, මේ හැමෝම සුවපත් වේවා කියන හැඟීම තියෙන. අන්නේ විදියට මනසෙන් මෛත්‍රිය වඩන්න පුළුවන් කෙනා අනුන්ගේ දියුණුව දැකලා සතුටු වෙනවා මිසක් ඒව මට ලැබේවා, අනුන් විනාශ වේවා කියලා පතන්නේ නැහැ. ඒ නිසා අන්න මනසෙන් වෙන අකුසල් වලිනුත් රැකෙනවා. ඊළඟට ද්වේෂය කරන්න, වෛර කරන්න. වෛර කරන්න කියන්නේ මොකද්ද වඩන්නේ? මෛත්‍රිය. නිතර මෛත්‍රී සහගතව තමයි මෛත්‍රී අරමුණේමයි නිතර හිත පවත්තන්නේ. හැම කෙනෙක් ගැනම, හැම සත්වයෙක් ගැනම, හැම මිනිස්සෙක් ගැනම තමන්ට හතුරුකම් කරන අය, මිතුරුකම් කරන අය, මධ්‍යස්ථය හැමෝම ගැන අනේ මේ අය සුවපත් වේවා කියලා මෛත්‍රී සහගතවම හිතනවා. එතකොට මේ විදිහට වචනෙන් තමන් කුසල් රැස් කරනවා, කයෙන් කුසල් රැස් කරනවා, මනස මුල් කරගෙනත් ධර්මචර්යාවේ සමචර්යාවේ යෙදෙනවා. කියන්නේ අනුන්ගේ දේවල් වලට ආස කරන්නේ නැහැ, මුදිතාව වඩනවා, ඊළඟට වෛර කරන්නේ නැතුව මෛත්‍රිය වඩනවා. ඒ වගේම අර නියත මිත්‍යා දෘෂ්ටික අදහස් වලින් වැළකීලා ලෞකික සම්මා දිට්ඨිය තුල පිහිටනවා. ඒ කියන්නේ එයා තුල යම් විශ්වාසයක් තියෙනවා, දන් දීපුවාම මේකේ විපාකයක් ලැබෙනවා, පිනක් කරපුවාම මේකේ විපාකයක් ලැබෙනවා. යං කම්මං කරිසාමි කල්යාණං වා අපාපකං වා තස්සදායාද. මම යම් කර්මයක් කරොත් යහපත්, ඒකේ යහපත් විපාක මට එනවා. මම කරන දේ අයහපත් නම් ඒකේ අයහපත් විපාක විඳින්න වෙන්නේත් මටයි. අන්න කර්ම කර්මඵල ගැන විශ්වාසයක් ඇති කරගන්න. එහෙම විශ්වාසයෙන් ඉන්න කෙනා තමයි දන් පෙන් දෙන්නේ. ඇයි? පින ගැන දන්නවනේ. ඒ නිසා දන් දෙනවා. ලොකු පින්කම් කරන්න පෙළඹෙන. අනුන්ට උදව් උපකාර කරන, නැති බැරි අයට පිහිට වෙන, ශ්‍රමණක් බ්‍රාහ්මණයන්ට උදව් උපකාර කරන, සිව්පසයෙන් උදව් උපකාර කරන. ඒ විතරක් නෙමෙයි මෙලව පරලව ගැන ලොකු විශ්වාසයක් ඇති කරගන්න. මම මේ සංසාර ගමනක එන කෙනෙක් කියලා අන්න පිළිගන්න. මම ඉපදෙමින් මැරෙමින් ඉපදෙමින් මැරෙමින් ආපු සංසාර ගමනක රැස් කරගත්ත කර්ම මතයි මේ ඉපදිලා තියෙන්නේ කියලා අන්න කෙනෙක් විශ්වාස කරන. ඊළඟට ඒක නා පිළිගන්නවා පරලව ගැන. මම මේ ජීවිතේ කරලා මේ රැස් කරගන්න කර්ම කුසල් අකුසල් මත තමයි මට ඊළඟට උපත කරා යන්න වෙන්නේ. අපි අකුසල් කරොත් අපාය යනවා. ඒ නිසා පින් කරන්න ඕනේ කියලා අන්නේ විශ්වාසය ඇති කරගන්නේ ලෞකික සම්මා දිට්ඨිය තියෙන කෙනා. ඊළඟට අම්මට සැලකීම්, පියාට සැලකීම්, මේක විපාකයක් ලැබෙනවා. ඕපපාතික සත්‍යයන් ඉන්නවා. අන්න ඒක නා පිළිගන්නවා. සුගති යන්න නම් එයා දිව්‍ය ලෝක යන්නත් දිව්‍ය ලෝක පිළිගන්න එපා. ඒ නිසා දිව්‍ය ලෝක තියෙනවා, බ්‍රහ්ම ලෝක තියෙනවා, අපායවල තියෙනවා, ඕපපාතික උපදින ලෝක තියෙනවා. ඇයි? සත්‍යයන් උපදින ක්‍රම හතරක් පෙන්වනවා. මව් කුසවල් වලින් උපදිනවා, බිත්තර ඇතුලෙන් උපදිනවා, තෙත් පරිසරයවල් වලින් ඕපපාතික. මේ ක්‍රම හතරෙන්ම උපදිනවා. අන්න ඒක විශ්වාස කරන කෙනා තමයි ඕපපාතික උපදින දෙවියන් බ්‍රහ්මයන් ගැන විශ්වාසය ඇති කරගන්නේ. ඒ විතරක් නෙමෙයි ඒ කෙනා පිළිගන්නවා තමන්ගේ නුවණින් ජීවිතය අවබෝධ කරලා ප්‍රකාශ කරන ශ්‍රමණක් බ්‍රාහ්මණවරු ලෝකේ ඉන්නවා කියලා පිළිගන්නවා. ඒ පිළිගන්නේ මොකක්ද? තුනුරුවන් බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන පිළිගැනීමකට එනවා මනසේ. විශ්වාස කරනවා, සැක කරන්නේ. උන්වහන්සේ දේශනා කරපු ධර්මයේ පිළිගන්නවා. ඒ ධර්මයේ අනුගමනය කළ ප්‍රතිඵල ලැබපු ශ්‍රාවකයෝ ඉන්නවා, මාර්ගඵලලාභීන් ඉන්නවා කියලා පිළිගන්නවා. හිටියා කියලා පිළිගන්නවා, විශ්වාස කරනවා. මේ ධර්මයේ වැඩුවොත්, ධර්මයේ අවබෝධ කරගත්තොත්, දියුණු කරොත් ප්‍රතිඵල ලබන්න පුළුවන් කියලා විශ්වාස කරනවා. අන්නේ විශ්වාසයට ඉන කෙනා බුදුරජාණන් වහන්සේ වදාළ අන්නේ කෙනා කය බිදී මරණින් මත්තේ සුගතිය උපදිනවා කියන එක සිද්ධ වෙනවා. අන්නේ අය තමයි කියනවා ධර්මචර්යාවේ සමචර්යාවේදීලා සුගතියන්. ඊළඟට බුදුරජාණන් වහන්සේ බොහෝම ලස්සනට සුගතිගාමි වෙන ආකාරය ගැන පෙන්නලා දෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා අර ගෘහපතිවරුන්ට ශාලා කියන ගමේ ගෘහපතියනි, එවැනි පින්කම් කරපු කෙනෙක් ධර්මචර්යාවේ සමචර්යාවේ යෙදිච්ච කෙනෙක්. ඒ මොනවද? ඒ කියන්නේ අර කියපු දස කුසල් වල, කයෙන් කරන අකුසල් වලින් වැළකිලා, වචනයෙන් කරන අකුසල් වලින් වැළකිලා, මනසෙන් කරන අකුසල් වලින් වැළකිලා, කුසල් පැත්තට දස කුසලයේ යෙදිච්ච කෙනෙක්. ඒ කෙනා මෙවැනි සිතුවිල්ලක් ඇති කරගන්නවා.
මම මරණින් මත්තේ අසවල් රජපෞල ඉපදේවා කියලා හිතනවා. බුදුරජාණන් වහන්සේ වදාලා ඒ කෙනාගේ ප්‍රාර්ථනාව එසේනම් ඒ කෙනා මරණින් මත්තේ ඒ විදිහටම ඒ ශාස්ත්‍රීය කුලේ රාජපෞලේම උපදිනවා කිය. ඇයි එහෙම උපදින්න හේතුනේ? දස කුසලයේ යෙදිච්ච නිසා කිය. එහෙම නැතුව නිකන් පව්කම් කර කර හිතුවොත් මම දිව්‍ය ලෝකේ යනවා. හැබැයි කරන්නේ පව්කම්. දිව්‍ය ලෝකෙයිද? නෑ. හැබැයි බුදුරජාණන් වහන්සේ වදාළ මනුස්ස ලෝකේ වුණත් ඒ කෙනා කැමති තැනක උපදින්න පුළුවන් කියන. එක්කෝ මම අසවල් බ්‍රාහ්මණ පවුලේ, ඒ කාලේ තිබ්බ උසස් පවුල් බ්‍රාහ්මණ පවුලක, එක්කෝ රජ පවුලක, අසවල් ශාස්ත්‍රීය කුලේ, මේ විදියට මම අසවල් තැන උපදින්න ඕන කියලා යම් කිසි කෙනෙක් ප්‍රාර්ථනාවක් ඇති කරගෙන හිත පිහිටවනවා නම් ඒ කෙනා කයමිදී මරණින් මත්තේ එවැනිම තැන්වල ඒ අදිෂ්ඨාන කළ හිත පිහිටවපු තැන්වල උපදිනවා කියලා. ඒකට හේතුව දස කුසලයේදීලා ධර්මචර්යාවේ සමචර්යාවේ දිච්ච නිසයි කියන. ඒ විතරක් නෙවෙයි බුදුරජාන් වහන්සේ වදාලා ගෘහපතියනි, ඒ කෙනාට මෙවැනි අදහසක් ඇති වුණොත් මම මරණින් මත්තේ මේ මනුස්ස ලෝකේ නෙමෙයි චාතුම් මහරාජික දිව්‍ය ලෝකේ උපදිනවා කියලා අදිෂ්ඨානයක් ඇති කරගෙන ප්‍රාර්ථනාවක් ඇති කරගත්. හැබැයි ඒ කෙනත් කයබිදී මරණින් මත්තේ දිව්‍ය ලෝකේ උපදිනවා කියන. ඒකට හේතුව ඒ කෙනා දස කුසලයේ දිච්ච නිසා, සිල් රැකපු නිසා, දස සීලේ අර කියපු දස අකුසල් වලින් යෙදිලා දස කුසල් වල යෙදුණා. අන්න ඒ නිසා කියන. එතකොට ඒ විදිහට චාතම් මහරාජිකේ තාවතින්සේ යාමේ තුසිතේ නිම්මාන් රති පරිනිමිත වසවර්ති ආදී තමන් කැමති දිව්‍ය ලෝකයක් අරමුණු කරලා හිත පිහිටෝන්. මම මරණින් මත්තේ අසවල් දෙවලෝ උපදිනවා. හැබැයි ඒ විදිහටම උපදිනවා. ඇයි ඒ උපදින්නේ? කය මුල් කරගෙන කරන අකුසල් වලිනුත් වැලකිලා කුසල් වඩනවා නම්, වචනයෙන් කරන අකුසලේනුත් වැලකිලා කුසල් වඩනවා නම්, මනසිනුත් මෛත්‍රිය, කරුණාව, මුදිතාව, ලෞකික සම්මාදිට්ඨිය තුනුරුවක් ගැන පැහැදීමෙන් යුක්තව පින්දහම් කරන කෙනෙක් නම් සුගතිය යන්න බැයිද? පුළුවන්. ඒ නිසා ඒකේන අදිෂ්ඨාන කරන විදිහට ඒ දිව්‍ය ලෝකවල උපදිනවා. ඊළඟට බුදුරජාන් වහන්සේ වදාළේ ඒ විතරක් නෙමෙයි, ඒකේන මම බ්‍රහ්මකායික දෙවියන් අතර උපදිනවා කියලා හිතුවොත් එහෙමත් උපදින්න පුළුවන් කියන. ඊළඟට මේ විදිහට එකින් එක බ්‍රහ්ම ලෝක බුදුරජාණන් වහන්සේ විස්තර කරලා පෙන්නනවා. ඒ කෙනා මේ විදිහට ධර්මයේ දියුණු කරනවා නම් ආකාසානංචායතන විඤ්ඤාණංචායතන ආකින්චඤ්ඤායතන නේවසඤ්ඤානාසඤ්ඤන්ත ඒ ලෝකවලත් උපදින්න පුළුවන් කියලා. ඒ බ්‍රහ්ම ලෝකවලත් උපදින්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි, ඒ කෙනා මේ විදිහට අදිෂ්ඨානයක් ඇති කරගත්තොත් මම මරණයට පත් වෙනකොට මගේ හිත කෙලෙසුන්ගෙන් මිදේවා. ඒ විදිහ අදිෂ්ඨානයක් ඇති කරගෙන කෙලෙසුන්ගෙන් මිදෙන ආකාරයට කටයුතු කරනවා නම් එහෙමත් වෙන්න පුළුවන්. ඇයි ඒ? දස කුසලයේදීලා කෙලෙසුන්ගෙන් මිදෙන ප්‍රතිපදාවේ යෙදෙනවා. ඒ කියන්නේ දැන් අර සීල් රැකපු නිසා කෙලෙසුන්ගෙන් මිදෙනවා නෙමෙයි, සීලය තුළ පිහිටලා සමාධියත් වඩනවා. සීලය තුළ පිහිටලා සමාධිය වඩන කෙනා කෙලෙසුන්ගෙන් මිදෙන්න උපකාර වෙන විදිහට ප්‍රඥාව දියුණු කරනවා. ප්‍රඥාව දියුණු කරනකොට හිත කෙලෙසුන්ගෙන් මිදෙනවා. එතකොට මේ ඔක්කොම වඩන්න උපකාර වෙච්ච මූලික අඩිතාලම මොකද්ද? සීලය. සීලයක් නැතුව සමාධියක් වඩන්නත් බෑ. එතකොට සීලෙකුත් නැත්නම් සමාධිය වැඩෙන්නෙත් නැත්නම් කොච්චර අනිත්‍යයි කිය කී හිතුවත් ප්‍රඥාව වැඩෙනවද? ඒත් නැහැ. ඒ නිසා ප්‍රඥාව ලබන්නත් විමුක්තියට යන්න කෙලෙසුන්ගෙන් මිදෙන්න මේ සියල්ලටම උපකාර වෙන මූලිකම අත්විවරම තමයි සිල්වත්කම. අන්නේ නිසා බුදුරජාණන් වහන්සේ මේ ගෘහපතිවරුන්ට පෙන්නනවා, ගෘහපතිය මෙන්න මේ විදිහටයි කියනවා, කෙනෙක් සුගතිය උපත කරා යන්න, ධර්මයේ අවබෝධය කරා යන්න, දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක වල උපත කරා යන්න. ඒ නිසා ධර්මචර්යාවේ සමචර්යාවේ දෙන කෙනා තමයි කියනවා ධර්ම අවබෝධය කරා යන්නේ. එතකොට මේ දේශනාව එදා බුදුරජාණන් වහන්සේ ශාලා කියන ගමේ හිටපු මිනිස්සුන්ට කියලා දීපු වෙලාවේ මේ අයට මේ කියපු කරුණු ටික හොඳටම තේරුණා. මොකද්ද බුදුරජාන් වහන්සේකින් ඇහුවේ? ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේ කෙනෙක් මැරුණාට පස්සේ කය බිඳී මරණයට පත් වුණාට පස්සේ අපාය යන්නේ ඇයි? ඒ අපාය යන්නේ මොන වගේ ප්‍රතිපදාවක් තුල හිටියොත්ද? කෙනෙක් මැරුණාට පස්සේ සුගතිය යන්නේ කොහොමද? සුගතිය යන්නේ මොන වගේ ප්‍රතිපදාවක් තුල ජීවත් වෙච්ච කෙනා? අන්නේ ප්‍රශ්නෙට තමයි බුදුරජාණන් වහන්සේ ධර්මචර්යාවේ සමචර්යාවේදීලා
තමන්ගේ කය වචනීය සිත සංවර කරගෙන පින් කරගත්ත කෙනා සුගතිය යන ආකාරයත් අධර්මචර්යා විෂමචර්යාවේ යෙදෙමින් කයෙන් වචනෙන් මනසින් අකුසල් කරගත් අය දුගතිය යන ආකාරයත් විස්තර කරලා දෙන්න. එතකොට මේ දේශනාව කරලා අවසන් වෙනකොට මේ ශාලා කියන ගමේ මිනිස්සුන්ට එදා බුදුරජාණන් වහන්සේගෙන් බණ අහන්න ආපු මිනිස්සුන්ට පුදුමාකාර සතුටක් ඇති වුණා. මේ අය කියන්න පටන් ගත්තා හරියට බුදුරජාණන් වහන්සේ අපිට මේ ධර්මයේ දේශනා කරේ හරියට යටිකුරු කරලා තිබ්බ දෙයක් අපිට උඩට හරවලා පෙන්නවා වගේ. දැන් යටිකුරු කළා මෙහෙම වහලා තිබ්බහම පේනවද මොකද? නෑ, ඒක හරවලා මෙන්න කියලා පෙන්නකොට අන්න පේනවා. අන්න ඒ වගේ තමයි කියනවා අපිට මේ ධර්මයේ කියලා දුන්න. ඊළඟට හරියට මුලා වෙච්ච කෙනෙකුට පාර පෙන්නවා වගේ කිය. අන්ධකාරයේ හිටපු අයට තෙල් පහනක් දැල්වලා හරියට ආලෝකය ලබා දුන්නා වගේ. අපිට මේ දේශනාව තුළින් අපිට තුනුරුවන් ගැන ලොකු පැහැදීමක් ඇති වෙනවා. එතකොට මේ දේශනාවෙන් ඒ අයට ධර්මීය ගැන ලොකු දැනුමක් ඇති වුණා. ඒ වෙලාවේ මේ සියලු දෙනාම කියනවා අද පටන් අපි දිවිහිමියෙන් බවත් ගෞතමයන් වහන්සේව සරණ යනවා. ධර්මයත් සරණ යනවා. ඒ ශ්‍රාවක සංඝයාත් සරණ යනවා. අපි තුනුරුවන් සරණ ගිය උපාසකයන් බවට පත් වෙනවා කියලා තෙරුවන් සරණ පිහිටියා. අන්නේ දේශනාව තමයි අද අපි ඉගෙන ගත්තේ සාලෙයයක කියන සූත්‍රය. එතකොට මජ්ක්‍ධිම නිකායට අයිති බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඉතාම වැදගත් දේශනාව. පින්වතුනි, ඒ නිසා හොඳට මතක තියාගන්න. දැන් බලන්න සුගතියන්. දැන් බොහෝ දෙනෙක්ගේ ආසාව සුගතියන්න, කවුරුත් කැමතිද අපායයන්? දැන් ඔබ අහගෙන ගියොත් කොයි අපායද ඔයා උපදින්න කැමති? මොන අපායටද යන්න කැමති? කවුරුත් ඉදිරිපත් වෙනවද? නෑ, කවුරුත් කැමති නෑ අපායයන්. හැමෝම මරණ මංචකේ. දැන් සමහරු කොච්චර පව් කර කර හිටියත් හිත හරි හදා ගන්නවා, මම මැරෙන වෙලාවේ හරි ඕක කරගන්නම්කො. එහෙම හරි අර පව අකුසලේ අතහරින්න බැයි නම් එහෙම හරි හිත හිත ඉන්නේ. දන්නවා තමන් කරන්නේ වැරදි වැඩක් කියලා. ඒ නිසා කවුරුවත් කැමති නෑ අපායයන්. එහෙනම් අපාය යන්න කැමති නැත්නම් කරන්න ඕනේ මොකක්ද? අන්න බුදුරජාණන් වහන්සේ පෙන්නවා කය මුල් කරගෙන කරන අකුසල් වලින් වළකින්න කියලා. ප්‍රාණඝාත කරන්න එපා, හොරකම් කරන්න එපා, වැරදි කාම සේවනය දෙන්න එපා. වචනයෙන් කරන අකුසල් වලින් වළකින්න. බොරුව, කේලම, පරුස වචන, හිස් වචන වලින් වළකින්න කියලා. මනසින් අකුසල් කරන්නත් එපා කියලා. අනුන්ගේ දේවල් වලට ආස කරන්න, වෛර කරන්න, මිත්‍යා දෘෂ්ටික අදහස් වල තුනුරුවන්ට ගරහමින් ජීවත් වෙන්න එපා කියලා. අන්න අපාය උපදින්න හේතු වෙන දේවල්. එහෙමනම් අපාය යන්න කැමති නැත්නම් ඒවෙන් වළකින්න ඕන. වෙන කරන්න දෙයක් නෑ. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වුවා සුගතිය යන්න. මැරුණට පස්සේ කය බිඳී මරණින් මත්තේ සුගතිය යන්න කෙනෙක් කැමති නම් හැමෝම උත්සාහ කරන්නේ සුගතිය යන්න. කවුරුත් දුක් විඳින්න කැමති නෑ. එහෙමනම් සුගතිය යන්න කැමති නම් අන්න කරන්න ඕනේ ප්‍රතිපදාවක් තියෙන. ඒ තමයි කයෙන් වෙන අකුසල් වලිනුත් වළකිනවා, වචනයෙන් වෙන අකුසල් වලිනුත් වළකිනවා, මනසෙන්වත් අකුසලයක් කරන්නේ නැතුව ලෞකික සම්මාදිට්ඨිය තුලත් පිහිටලා තුනුරුවන් ගැන සද්ධාවේ සිල්වත් වෙනවා. අන්න සුගතිය යන උපකාර වෙන ප්‍රතිපදා. අන්නේ විදියට ජීවත් වුණොත් තමයි සුගතිගාමි වෙන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි බුදුරජාණන් වහන්සේ වදාළ තමන් කැමති තැනක හිත පිහිටවලා උපදින්නත් පුළුවන්. දිව්‍ය ලෝකයක, බ්‍රහ්ම ලෝකයක වුණත් උපත කරා යන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි නිවන් දකින්න වැඩපිළිවෙලක් තියෙනවා නම්, කෙලෙසුන්ගෙන් මිදෙන මාර්ගයක් තියෙනවා නම්, ඒ මාර්ගයේ දියුණු කරලා කෙලෙසුන්ගෙන් මිදෙන්නත් පුළුවන් වෙන්නේ සිල්වත් කෙනෙකුට විතරයි. ඒ නිසා ඔන්න ඔය ටික හොඳට මතක තියාගන්න. මූලික අත්තිවාරම නැත්නම් වෙන මොනවා කරත් වැඩක් නෑ. අපි මේ විදියට පින් කරලා තියෙනවා කියලා හිත හදාගන්න. හැබැයි දුස්සීලයි. පව් කරනවා. සමහර ලාට විශාල අකුසල් කර කර හම්බ කරන්නේ. එක්ක ප්‍රාණඝාත කරනවා. ඒ කරලා පොඩි දානයක් දීලා අරක වහගන්න උත්සාහ කරනවා. කෝටි ගණන් වංචා කරන එක්ක හොර මැර වංචාවෙන්මයි ජීවත් වෙන්නේ. කරන්නේ කසිපු පෙරණ එකයි විකුණන එකයි. හැබැයි පන්සලට ගිහිල්ලා ලොකු දානයක් අරගෙන ගිහිල්ලා අරකින් හිත හදා ගන්නවා. කමක් නැහැ. අපි මෙහෙම දානයක් දුන්නානේ. ඒ නිසා මේක අර අකුසලයට මේ කුසලේ වැහිලා යයි කියලා එහෙම හිත හදා ගන්න. ඒ නිසා හොඳට මතක තියාගන්න සුගතිය යන්න නම් සිල්වත් වෙන්න ඕන. කයෙන් කරන වැරදි වලින් වළකින්න, වචනයෙන් කරන වැරදි වලින් වළකින්න, සිතෙනුත් පින් දහම් වලදී. මෙන්න මේක තමයි බුදුරජාණන් වහන්සේ පෙන්නලා දුන්නේ.
ඒ නිසා පින්වතුනි මේ දේශනාවේ මජ්ක්‍ධිම නිකායේ පළවෙනි කොටසට අයිති සාලෙයයක කියන මේ සූත්‍ර දේශනාව තුළ ඔබ දැඩි අදිෂ්ඨානයක් ඇති කරගන්න අපේ ජීවිත දවසින් දවස දවසින් දවස වේගෙන් මරණයට ලං වෙනවා. පස්සේ හැදෙන්න තව අපිට කල් තියෙනවා. එහෙම දින තියෙනවද? අපිට කවුරුත් කියලා තියෙනවනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කවුරුත් මාරයා එක්ක ගිවිසුම් ගහලා නැහැ. මට මෙච්චරක් අනිවාර්යෙන් මම මෙච්චර ආයුෂක් ඉඳලම තමයි මැරෙන්නේ. එහෙම කාටවත් හරියට කියන්න පුළුවන්ද? බෑ. අද මැරෙයිද හෙට මැරෙයිද කාටවත් කියන්න බෑ. කවුරුත් මාරයා එක්ක ගිවිසුම් ගහලා නැහැ. ඒ නිසා අපිට තව කල් තියෙනවා. පස්සේ බැරිය මේ වැඩ ටික ඉවර කරලා එහෙම කල් දදා පස්සේ කරනවා කිය කී හිටියොත් කිසිම ගුණධර්මයක් තියුණු කරගන්න කලින් මැරෙන්න වෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේලා පෙන්නලා දෙනවා කනෝ ඕමා උපච්චක මේ ලැබිච්ච උතුම් මොහොත අතහැර ගන්න එපා කියලා. කනා තීතාහි සෝචන්ති නිරයම්පි සමප්පිතා මේ උතුම් මොහොත අතහැර ගත්ත අය අපායවල වල ඉපදිලා දුක් වෙනවා. අනේ අපිට මේ ධර්මයේ දියුණු කරන්න අවස්ථාව ලැබිලත් අපි කරගත්තේ නෑ නේද? අපි ප්‍රමාද වුණා නේද? අපි දුස්සීලව හිටපු නිසා නේද අපිට මෙහෙම වුණේ? දැන් බලන්න මජ්ක්‍ධිම නිකායේම තියෙනවා දේවදූත කියලා සූත්‍රයක්. ඒකේ බුදුරජාන් වහන්සේ පෙන්වන නිරේට ගිය කෙනාට වෙන්නේ මොකද්ද? අපායට යනකොට දොර ළඟදීම යම රජ්ජුරුවන්ට අර තමන් කරපු අකුසල් ඔක්කොටම ගැන ඇත්තම කාරණේ කියන්න වෙනවා. හෘද සාක්ෂියට එකඟව උත්තර දෙන්න වෙනවා. යම රජ්ජුරුව අහනවා පළවෙනි දේවදූතයා දැක්කද? දෙවන දේවදූතය දැක්කද? මෙහෙම සිහිපත් කරවලා කියනවා මේ පව් කරන්න කලින් හිතුන් නැද්ද කියලා අහනවා. මේ වගේ පව් කරපු නිසයි කියනවා මේ අපායට ආවේ. හිතුන් නැද්ද? අනේ මට බැරි වුණා, මම ප්‍රමාද වුණා කියලා. එතකොට ඒ වගේ කරපු අකුසල් සිහිපත් කරවලා, කරපු පව්කම් සිහිපත් කරවලා තමයි අපායට ඇතුල් කරන්නෙත් එතන. ඒ නිසා පින්වතුනි අප්‍රමාදී වෙන්නට ඕන. දැන් බලන්න බුදුරජාණන් වහන්සේගේ අන්තිම බුද්ධ වචනයත් ඔය කියපු දෙයම නේද? හන්ද දානි භික්කවේ ආමන්ත්‍ය මහණෙනි අවසාන වතාවටත් අමතනවා කිව්වා. අර සල්ගස් දෙකක් අතර උතුරු දිශාවට හිසලා පිරිනිවන් පාන්න ඒ සිංහසෙයියාවෙන් සැතපිච්ච වෙලා ඒ ඉරියව්වෙනුත් අන්තිම වතාවට භික්ෂූන් වහන්සේලා දිහා බලලා දේශනා කරේ හන්ද දානි භික්කවේ ආමන්ත්‍ය මහණෙනි අවසාන වතාවටත් අමතනවා. වය ධම්මා සංඛාරා මේ ලෝකේ සියලු සංස්කාරය අනිත්‍යයි, නැති වෙලා යන, හටගෙන පැවතිලා විනාශ වෙලා යන. අප්‍රමාදීන සම්පාදේත අප්‍රමාදීව කුසල් වඩන්නේ. ඒක තමයි අන්තිම බුද්ධ වචනය. ඒ නිසා පින්වතුනි දැඩි අදිෂ්ඨානයක් ඇති කරගන්න මම අප්‍රමාදී කෙනෙක් බවට පත් වෙමි. මගේ කයෙන් වචනේ මනසෙන් යම් බැරද්දක් අඩුපාඩුවක් වුණා නම් අද ඉඳන් හරි මම දිවිහිමියෙන් මේ අඩුපාඩු හදාගෙන අප්‍රමාදීව ධර්මයේම දියුණු කරලා ධර්මයේම අවබෝධ කරගන්න මහන්සි ගන්න කෙනෙක් බවට පත් වෙනවා කියන අදිෂ්ඨානය හැම දිනාම දැඩිව ඇති කරගන්න. පිංගතුනි අද මේ ධර්ම දේශනාවෙන් ධර්මානුශාසනාවෙන් අපි රැස් කරගත් සියලු පුණ්‍ය ධර්මයන් පිං කැමති සියලු දෙවියන්ට අනුමෝදන් කරමු. දෙවියෝ මේ පිං දැක බලා අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිවි ඇස ඉසුරු වර්ධනය කරගෙන සියලු දෙවියෝ සංසාර දුකින් අත මිදේවා කියලා සාදු කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරන්න. ඒ වගේම අද ධර්ම දේශනා මේ පින්කමේ දායකත්වයේ දරන්නේ ලුණුගල පල්ලි කිරුවේ ගුණවතී දිසානායක ඒ ගුරු මෙනවිය පත්මිනි සඳමාලි ඇතුළු ඒ ඥාති පිරිස තමයි අද ධර්ම දේශනාවේ දායකත්වයේ දරන්නේ. ඒ අයගේ ප්‍රධානම අරමුණක් වෙන්නේ ධර්මාවබෝධය ලබමින් සියලු කෙලෙසුන් දුරුකොට සසර දුකින් අතමිදීම පිණිස නිවන් අවබෝධය පිණිසම මේ පින උපකාර වේවා කියන උතුම් අදහස තමයි තියෙන්නේ. ඒ වගේම මේ පින්වතුන් නමින් මේ මිය පරලෝකීය පවුල්වල ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමත් අරමුණු වෙනවා. ඒ අතර මේ පින්වතුන් මීට වසර 9කට පෙර පරලෝ සැපත් පියාණන් ඒ වගේම සොයුරියට ඇතුළු පරලෝ සැපත් සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම මේ අයගේ අරමුණක් වෙනවා. ඔබ විශේෂයෙන් සිහිපත් කරගන්න ඔබේ පවුල්වල ඔබ නමින් මිය පරලෝ ගියේ සියලු ඥාතීන්. ඒ ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඥාතීන්ගේ පරලෝ ජීවිත සැපවත් වේවා. මිය පරලෝ ගියේ ඥාතීන් වහවහා සසර දුකින් අත මිදේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම ගුණවතී දිසානායක ඒ ගුරු මෑණියන් 48 වන වියට
ඒ පාත ඇබලා ඒ වෙනුවෙනුත් ඒ වගේම මේ හැම දිනාටම උතුම් මිනිස් ජීවිතේ ලබා දුන් ඒ මෑණියන්ටත් ඒ වගේම මේ අයිට මේ ධර්මයේ දියුණු කරන්න උදව් උපකාර කරන ඒ කල්යාණ මිත්‍ර ඒ පිරිසට ඒ වගේම දරණාගම කුසල් ධම්ම අතිපූජනීය නායක ස්වාමින් වහන්සේ මේ බෞද්ධ ආරූප වාහිනී නාලිකාව නිර්මාණය කළ ලෝකයට කරන සේවය නිමිත්තෙන් උන්වහන්සේට පින් අනුමෝදන් කිරීමත් මේ පින්වතුන්ගේ ඒ වගේම ගුරුවර දෙමාපිය වැඩිහිටි සියලු දෙනාටමත් ලක්වාසී ලෝවාසී හැම දෙනාටමත් ධර්මයේම අවබෝධ වේවා කියන උතුම් අරමුණයි තියෙන්නේ. ඉතින් ඔබ හැම දෙනාටම මේ සියලු පින් එකාකාර උපකාර වෙලා කාය චිත්ත පීඩා දුර වේවා. තුනුරුවන්ගේ අනන්ත ආරක්ෂා රැකවන සැලසේවා. හැම දිනාටම ධර්ම අවබෝධයේ පිණිස මේ පින උපකාර වේවා කියන අදිෂ්ඨානය ඇති කරගන්න. ඔහොම වැඳගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා ප්‍රචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුකම් බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිච්චතු. හැම දිනාම නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, සුවපත් වේවා, සුවපත් වේවා. හැම දිනාටම තෙරුවන් සරණ. සා සා සා.